අයිබෝවන් හරිදේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත අවුතුක වස්තුවක් වගේ පරණ වූ කෞතුකාගාරය ටියුෂනුත් නියාමනය කරන්න වෙයිද බ්‍රිතාන්‍ය එල්ටීටී තහනම ඉවත් කරන්නට බැහැ කියයි කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ 221ක් සොරකම් කර වසර 11ක් ගත වී තිබෙනවා. නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි නවතම විගණන වාර්තාවකින් පෙන්වා දෙන්නේ. කොළඹ ජාතික කෞතුකාගාරයෙන් කෞතුක භාණ්ඩ 221ක් සොරාගනු ලැබුවේ 2012 වර්ෂයේ මාර්තු 16 වනදායි. ඇස්තමේන්තු වටිනාකම රුපියල් 44,40,140ක්. මේ සොරකමට පසුගිය වර්ෂය වන විට අවුරුදු 11ක් ගත වී තිබෙනවා. එහෙත් අවසන් තීරණය ලබා දීමට අවශ්‍ය නෛතික කාර්යයන් සහ එහි සමස්ත පාඩුව හඳුනගෙන ඊට අදාළ මුදල් රෙගුලාසි ක්‍රියාත්මක කර නැති බවයි විගණන වාර්තාවේ දැක්වෙන්නේ. එසේම 1877 1957 දක්වා මේ කාලයට අයත් කෞතුක භාණ්ඩ වර්ග කාණ්ඩ 7කට අයත් භාණ්ඩ 7157ක් අස්ථානගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නැති බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. මේ බොහෝ අස්ථානගත වීම වලට හේතු වන කරුණුද මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. එහිලා ප්‍රධාන ස්ථානයක් ගනු ලබන්නේ කෞතුක භාණ්ඩ බහරකාරීත්වය හා ආරක්ෂා කිරීම සම්බන්ධ ගැටලුයි. දෙවනුව ලිපිගොනු නිසි පරිදි පවත්වාගෙන නොයාම. එසේම නිලධාරීන් වෙනස් වීමේදී භාණ්ඩ බාරකාරීත්වය නිසි පරිදි නොපැවරීම. මේ කරුණු ප්‍රධාන සාධක ලෙස දක්වා තිබෙනවා. එසේම දෙපාර්තමේන්තුවේ භූවිද්‍යාංශයේ මැණික්ගල් 272ක් ලංකා බැංකුවේ තැන්පත් කර ඇත්තේ 1964 වර්ෂයේ සිටයි. 1993 වර්ෂයේ සිදු කළ භෞතික පරීක්ෂාවකදී එයින් එක් මැණික්ගලක් කෘත්‍රිම ගලක් බවට අනාවරණය වී තිබෙනවා. එසේ වාර්තා වීමෙන් පසුවත් ඉතිරි මැණික්ගල් 271 සම්බන්ධයෙන් පවා නිසි වටිනා කම් තක්සේරුවක් සිදු කර නැහැ. එසේම සමස්තයක් ලෙස සැලකීමේදී පුහුණු නිලධාරීන්ගේ බරපතල හිඟයක් පවතින බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා. ඉතා වගකීම් සහගත කාර්යභාරයක් වන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ තනතුර පවා තවමත් හිස්ව පවතින බවයි මෙම විගණන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. මෙරට උපකාරක පන්තිවල වාර්ෂික සමස්ත වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. උපකාරක පන්ති සඳහා වහාම නියාමනයක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. සාමාන්‍ය ලංකාවේ රජයේ පාසල් පද්ධතිය තුළ දරුවන් 140කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. පෞද්ගලිකාංශයේ පාසල් සහ පෞද්ගලික විභාග වලට පෙනී සිටින දරුවන් ගත්තට පස්සේ 145කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍යයෙන් සිටිනවා. මේ දරුවන්ගෙන් 120කට ආසන්න ප්‍රමාණයක් කුමන හෝ උපකාරක පන්තියකට සහභාගී වන බව තමයි අපිට අනාවරණය වන්නේ. මෙහි වටිනාකම තක්සේරු කරලා බලනකොට එය රුපියල් බිලියන 205කට ආසන්න මුදල් ප්‍රමාණයක්. එහෙමනම් ඒ තුලින් අනාවරණය වන්නේ උපකාරක පන්ති සඳහා මේ රටේ දෙමාපියන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා කියන කාරණේ. දැන් අපිට අවශ්‍ය වෙනවා මේ උපකාරක පන්ති යම් ආකාරයකට රට තුල නියාමනය කිරීමට. විශේෂයෙන් මේ උපකාරක පන්ති පවත්වන ගුරුවරු කොච්චර සුදුසුකම් තියන අයද, ඒ වගේම ඔවුන් අය කරන මුදල් කොතරම් සාධාරණද ආදී කරුණු කාරණා පිළිබඳව අපිට යම් ආකාරයකට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව මේ ආකාරයකට උපකාරක පන්ති දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම මත සමහර විට ළමයින්ගේ ළමා කාලය විනාශ වෙන්නට පුළුවන්. ඒ වගේම දරුවන් අනවශ්‍ය ආකාරයට තරගකාරීත්වයට යොමු වෙලා ඒ තුලින් නොමග යාමට හැකියාව තියෙනවා. අනිත් පැත්තෙන් දරුවන්ගේ අර පාසල් අධ්‍යාපනය කෙරෙහි ඔවුන් දක්වන ලැදියාව ක්‍රමක්‍රමයෙන් පහළ යන්නට පුළුවන්කම තියෙනවා. මේ කියන කාරණා නිසා රජයට යම්
යමාකාරයකට සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී උපකාරක පන්ති නියාමනය කිරීම සඳහා යම් ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට, එහෙම නැති වුණොත් මේ තුලින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ඉතාමත් අයහපත් ප්‍රතිවිපාක වෙන්නට පුළුවන් අනාගතයේදී. බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචන කොමිසමට දෙමළ ඊළාම් රජය නැමැති සංවිධානයක් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ LTTE තහනමට විරුද්ධවයි. එහෙත් මෙහිදී එම සංවිධානයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචන කොමිසම LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචන කොමිසම විසින් බ්‍රිතාන්‍ය තුළ LTTE සංවිධානයේ තහනම තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ දෙමළ ඊළාම් රජය නැමැති සංවිධානයේ හෙවත් TGTE විසින් එම අභියාචන කොමිසමට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදී පනත 2008 ඇති තහනම් සංවිධාන ලැයිස්තුවෙන් LTTE සංවිධානය ඉවත් කිරීමට කළ අභියාචනයයි මෙලෙස ප්‍රතික්ෂේප කළේ. මීට පෙර LTTE සංවිධානයට එරෙහිව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේද ප්‍රකාශ කළා. රටේ ඒකීය භාවයට සහ ආරක්ෂාවට හානිවන බව පවසමිනුයි ඉන්දියාව මෙම තහනම දීර්ඝ කිරීමට කටයුතු කළේ. තමා අර්බුද හමුවේ පලා යන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඉදිරි දින කිහිපය තුළදී රට බන්කොලොත්භාවයෙන් මුදා දැවන්ත සංවර්ධනයකට රැගෙන යන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. මඩකල්පුව ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මඩකලපුව මහනගර සභා ශ්‍රවණාගාරයේ පැවති මඩකලපුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවට එක් වුණා. අර්බුදය මොකද්ද කරේ? මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අයින් වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාසට ආණ්ඩුව බාර ගන්න කිව්වා. ඒගොල්ලෝ පිට වුණා කියන්නේ වෙබර් ස්ටේඩියම් එකේ දුවන අයට වඩා වේගයෙන් එතනින් පිට වුණා. ද බලේ ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණ එදා හොයා ගන්න බැරි. මේ අයද අපේ නායකයෝ. නායකත්වය දෙන්න පුළුවන්. අයේ දුවන නායකයින්ගෙන් මුකුත් කරන්න බෑ. මට එදා අගමැති කමෙන් අයින් වෙන්න කිව්වා. ජනාධිපති කමෙන් අයින් වෙන්න කිව්වා. මං අයින් වුණා නම් මොකද අද වෙන්නේ? ඕකයි සජබෙන් අහන්න ඕනේ. ඕකයි ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න ඕනේ. මේ අතර මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ හමුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ගෝල්ඩන් රිවර් හෝටලේදී පැවැත්වුණා. මෙහිදී හමුවට එක්ව සිටි තරුණ තරුණීන් යොමු කළ ප්‍රශ්නවලටද ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. අනික් ඔක්කොම බය දුවනවා නම් රට බේරගන්න නැතුව දවසක දුවන්න එපා. රනින් ෂූස් දාන්නේ හැන්දෑවට දුවන්න. ප්‍රශ්නයක් එනකොට දුවන්න නෙමෙයි. වෙනාය කරන්න බැරි නම් මන් ලෑස්ති එක කරන්න කියලා ඒ විශ්වාසය තියෙනවා නම් ඒක කරන්න. මට ඒ විශ්වාසය තිබුණා මට මේක හරවන්න පුළුවන් කියලා. ඔක බාරගත්තේ නැත්නම් මොකද අද තත්වේ? ඉතින් හැම වෙලේම බය වෙන්න එපා, බොරු කියන්න එපා. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවති ව්‍යාපාරික හමුවකටද එක් වුණා. අපි බංකොලොත් භාවයෙන් පිට වෙන්නේ ආපහු ණය ගෙවන්න පුළුවන් තත්වයකට එන නිසා. ඒත් මේ සැරේ අපිට මුදල් මුද්‍රණය කරන්න බෑ, බැංකුවෙන් මුදල් ණය ගන්න බෑ. එහෙනම් ආදායම් වලින් තමයි, අපේ බදු වලින් තමයි මේ මුදල් සියල්ලම එකතු කරන්න තියෙන්නේ. බංකොලොත් භාවයෙන් පිට වුණාට අපේ මූලික ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. අපේ ආනයන වලට ඌමනා විදේශ විනිමය උපයන්නේ නැහැ. අපි තාම අපනයන ආර්ථිකයන් නෙමෙයි. අපි මෙහෙම ගියොත් තව අවුරුදු 15කින් මේ ප්‍රශ්නෙම එනවා. එතකොට ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේ වැය ගොඩ ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි අපනයන ආර්ථිකයක් වෙන්න ඕනේ. මේ වැඩ කටයුතු කරන්න කියලා අපි අලුත් නීතියක් ගේනවා. ආර්ථික පරිවර්තන නීතිය, ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් ඇක්ට්. ඉන්දියාවේ ඉඳන් නාගපට්නම ඉඳන් ලංකාව වෙනකන් ඛනිජ තෙල් ගේන නල අපි යොදවන්න යනවා. අපේ පිරිපහදුව අපි තිරුකුණාමලේ ඇති කරන්න යනවා. දැන් තියෙන පිරිපහදුව එතනින් ඉවත් කරලා ඒ වෙනුවට තිරුකුණාමලේට ගේනවා. කොහොම හරි තිරුකුණාමලේ බලශක්ති මධ්‍යස්ථානයක් වෙනවා. තූර්ය බලයත් යාපනයෙන් එන තුලං බලයත් මෙතෙන්ට ගේන්න පුළුවන්. ඊළඟ අවුරුදු 5ේදී විශාල වෙනසක් මේ පළාත කළා ලංකාවෙත් ඇති කරගන්න. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කිරීම සිදු කෙරුණා. දැන් පිටරට රටකජු කන්ට වොමනා නැහැ. හොඳ වර්ගයේ ලංකාවේ රටකජු අපිට ගන්න පුළුවන්. අපේ රටේ ලක්ෂ ගණන් අක්කර තියෙනවා වගා නොකරපු ඒවා.
අපි මේ සියල්ලම වගා කරන්න ඕනේ. අපේ කෘෂිකර්මය අපනායන කෘෂිකර්මයක් බවට පත් කරන්න ඕනේ. අපි අපනායනය කරාම අපිට වැඩියෙන් විදේශ විනිමය ලැබෙනවා. අපිට ආපහු ණය ගන්නට උවමනාවක් නැහැ. අපට ආපහු බංකොලොත් රටක් වෙන්න බෑ. අවුරුදු දෙක තුනක් දුක් විඳින්න බෑ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මයිලම්පාවලි චෙන් කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපලේද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. How much can you earn in a year? Last year one farm about 36 lakhs from the 300 plants only. 36 lakhs? 36 lakhs. 30 lakhs he got the profit. තමාගේ වැඩසටහන් වලට බාධා කරන පුද්ගලයන් පිරිසක් බිහි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ කළුතර පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ 253 වන අතර පැවැතුණා. ඒ කළුතර අගලවත්ත පැලවත්ත මිරිස්වත්ත විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් සහ පාසලේ සංවර්ධන කටයුතු වලට රුපියල් ලක්ෂ 2කට වැඩි මුදලක් ලබා දෙමිනුයි. මිනිස්සුන්ට කන්න බොන්න නැහැ, මිනිස්සුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැහැ, මිනිස්සුන්ගේ රැකියා ටික විනාශ වෙලා එහෙව් රටක බෙදනවයි කියලා මට බනිනවා. හොඳට මතක තියාගන්න, මගේ තාත්තනත්තාව මේ වගේ විරුද්ධතාවය. ඇඟලුම් කර්මාන්ත ශාලා හදනකොට අම්මෝ මේ ප්‍රේමදාස හදන්නේ ගමේ ගොඩේ ඉන්න කොල්ල කෙල්ල ලව්වලා විදේශීය කාන්තාවන්ට යට ඇඳුම් මස්සන්නේ කියලා චෝදනා කරලා විවේචනය කරලා ඇඟලුම් කම්හල් හදනවට විරුද්ධව ගොඩනැගිලි ගිලිබත් කරා. දැන් මොකද කියන්නේ බංකොලොත් රටේ ඇඟලුම් කම්හල් පටන් ගත්ත එක හොඳද නැද්ද? පහර පිට පහර එල්ල කරනවා. සජිත්ගේ බෙදිල්ල වැඩක් නැහැලු. මෙහෙම බෙදලා රටක් ගොඩනගන්න බැහැලු. මට නම් බයක් තියෙනවා මේ පාසල් වලට කම්පියුටර් ස්මාර්ට් බෝඩ්ස් ප්‍රින්ටර්ස් ලබා දෙන එකට විරුද්ධව මේගොල්ලෝ ඇවිල්ලා පාසලත් පුච්චයිද දන්නේ නැහැ. කම්පියුටර් ගිනිපත් කරයි දන්නේ නැහැ. ඇයි ඔය විරුද්ධවාදී කණ්ඩායමේ දැන් ඔක්කොම එක්කහු වෙලා පුච්චන්න දක්ෂ කට්ටියක් ඉන්නවනේ, මරන්න දක්ෂ කට්ටියක් ඉන්නවනේ, මේ විනාශයක් කරයිද දන්නේ නැහැ. මාලිමාව සහ ජනපති රනිල් අතර කිසිදු ඩීල් එකක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. ඔලාද ගොඩක් ගන්න එකක් දෙකක් අරන් බැලුවොත් එකක් තමයි ওই දිගටම ගන්නවා මේ මාලිමාව සහ රනිල් අතර ඩීල් එකක් තියෙනවා කියන්නේ. මාලිමාවයි රනිල් ඩීල් එකක් තියෙනවා කියලා. දැන් රනිල් එක ඩීල් එකක් තියෙනවා අපි ඔය සජිබයත් කියනවා පොහොට්ටුයත් කියනවා අපි ඩීල් රනිල් එක. රනිල්ක ඩීල් කරලා මොකද බේරගන්න තියෙන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ පවත්තන් තිබිච්ච පළාත් පංචාන්ත කල් දැම්මේයි අපට දිනන්න බැරි නිසා ඩීල් නිසා නෑ. අපි දිනන නිසා ඒක වළක්වන්න. මාලිමාව දිනනවා ඒක වළක්වන්න තිබිච්ච ක්‍රමය තමයි ඡන්ද කල් දාන එක. ඒකට අපට අවලද ගහන ගට්ටියත් රනිල් එක එකතු වෙලා හිටියේ. ඩීල් එක තිබුණේ එතන ඡන්ද කල් දාන එකතු වෙලා. දැන් පළාත් පංචාන්තේ රක් නෙවෙයි මේ බස්නාහිර පළාතේ සොම්පකර ඡන්ද දෙන්නේ නෑ. ඇයි ඒ මාලිමාව දිනයි කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහලා දිගටම වැඩ කරන්නේ මේ මාලිමාවේ ගමන පරද්දන්න. හැබැයි එහෙම තියෙද්දි ඒගොල්ලෝ කියනවා අපි රනිල් එක ඩීල් කළා. ඇත්තම කවුද ඩීල් දාගෙන ඉන්නේ? ඇත්තම ඩීල් දාගෙන මේ වෙලාවේ වෙන කවුරක්වත් නෙවෙයි පොහොට්ටු. රනිල්ට ජනාධිපතිකම් දෙනවා රනිල් ඒගොල්ලන්ව රකින්න ඕන. ඒක තමයි ලොකුම ඩීල් එක. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්.